ජනතාවගේ කැමැත්ත විමසීමේදී සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජයග්‍රහණය සහතික වෙලා තියෙනවා. අපිට අද තියෙන්නේ වැඩි ඡන්ද ගාන කීයද කියලා දැනගන්න විතරයි. අද වන විට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ලබන 21 වෙනිදා ජයග්‍රහණය ඉවසන්න බැරි මේ රටේ ත්‍රස්තවාදයේ පුරුදු කල්ලි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අද විශාල බලපෑමක් විශාල අභියෝගයක් කරලා තියෙනවා. ඊයේ වන විට මේ රටේ පහර දීම් ත්‍රස්තවාදයේ පටන් ගන්නවා. ජාතික පුස්තකාල මණ්ඩලයේ තිබ්බ රැස්වීමක මොකද්ද මේගොල්ලෝ කරලා තියෙන්නේ? දේශප්‍රේමී ජනතා පෙරමුණේ රැස්වීමට මේ ජනතා විමුක්ති පෙරමුණේ NPP එකේ මැරයෝ ඇවිල්ලා පහර දීලා රැස්වීමේ කියපය එළවලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින්ට පෙරටුගාමි ජනතා පක්ෂයේ ශිෂ්‍යෝ ස්වාධීනව තමන්ගේ ශිෂ්‍ය ව්‍යාපාරය කරද්දී තමන්ගේ යම් යම් කාර්යයන් කරද්දී මේ අයට පහර දීලා ලේ ගලනකම් පොළු මුගුරු වලින් පහර දීලා මේ එළවලා තියෙනවා මේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස්. ඒ විතරක් නෙවෙයි, පුජ්‍යලේ තමන් ඡන්දෙ දෙන්නේ නැහැ කිව්වම හෙල්මට් එකෙන් පහර දීලා මේ පුජ්‍යලයා තුවාල කරලා තියෙනවා. දැන්ට රෝහලේ ප්‍රතිකාර ලැබෙනවා. ඒ වගේම සමගි ජන බලවේගයේ අපේ පක්ෂ කාර්යාල කීපයක් මේ අය විසින් ගිනි තියලා තියෙනවා. ගිරියාල ආසනේ, දඹුල්ල ආසනේ, අවිස්සාවේල්ලේ, රටේ හැමතැනම මේගොල්ලන්ට ඉවසන්න බැරුව අපේ ජයග්‍රහණය මේ අය මේ කාර්යාල ගිනි තියලා තියෙනවා. අපි අහනවා මේ අය ආයුධත් එක්ක නැගිට මිනිස්සු ආයුධ බලයෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කළා, ආයුධ බලයෙන් බලය ගන්න දෙසරයක් උත්සාහ දරපු මිනිස්සු අද මයිදන පරාජය දැකලා වියරු ඇටලා නැවත මේ ත්‍රස්තවාදී වපුරන්නේ. අපිට මතක් වෙනවා 88 89 මේ අය දේශපාලන පක්ෂයක සමාජිකයෙක් වුණොත්, සභාපති වුණොත් ඡන්දේ දාන්න ගිය මිනිස්සුන්වත් මරපු කාණ්ඩායමක් මේ ඉන්නේ. මේ රටේ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති කොළඹ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා මරලා දැම්මා මේ ජීවිපිකාරු. ඒ වගේම මොරටු විශ්වවිද්‍යාලයේ පටුවල විතානම මැත්තුමා මරලා දැම්මා. කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවෝ ඇතුළු ස්වාමීන් වහන්සේලා 30 ක මරලා දැම්මා. ඉතින් මේ පිරිස නැවත තමන්ගේ පෙර ප්‍රචණ්ඩත්වයට එළඹිලා ඉන්නවා. අපි කියනවා මේ අයට මේ රටේ ජනතාව මේ ප්‍රචණ්ඩත්වයෙන් වරක් නෙවෙයි දෙවරක් LTTE 3 වරක් අපේ හමුදාව පොලිසිය මෙයයි බේරගත්තා. මේ අය තමයි උතුරේ කොටි ත්‍රස්තවාදීන් අපේ හමුදාවේ පොලිසිය අය මරනකොට දකුණේ හමුදාවේ පොලිසිය අය මැරුවේ. මේ අය තමයි රටේ අද දේශප්‍රේමී වෙන්න රටේ බලය ගන්න හදන්නේ. අපි පැහැදිලිව කියනවා මේ අයට ත්‍රස්තවාදී වපුරන්න අපි ඉඩ තියන්නේ. අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අය, අපි ආරක්ෂා කරනවා පමණක් නෙවෙයි මේ ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදෙන අයට නීති මාර්ගයෙන් කටයුතු කරන්නත් අපි අවශ්‍ය පියවර ගන්න විත්‍ය අපි මෙතනදි ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නීතිල යම් පක්ෂයක් තෝරාගෙන සමගි ජන බලවේගය තෝරාගෙන සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති කරන සටනට උදව් කරන කාට හරි ප්‍රශ්නයක් වුණොත් අපි පක්ෂයක් විදියට එයව ආරක්ෂා කරන්න කටයුතු කරන විදිය ප්‍රකාශ කරනවා. අපි කියනවා මේ අයට ජාතියක්, ජන්මයක්, ආගමක් නැති කාණ්ඩායමක්. මේක පැහැදිලි වෙනවා දළදා මාලිගාවට බෝම්බ ගහපු උදවිය, කතරගම පෙරහැරට බෝම්බ ගහපු උදවිය ගැන මතක් වෙද්දී නැවත මේ ප්‍රචණ්ඩත්වය ඇතිවන විත්ති අපිට දැකෙන් ලැබිලා තියෙනවා. මට මතකයි කතරගම පෙරහැරේ යද්දි මාත් ඒ ස්ථානයේම හිටියා. මේ අයගේ බෝම්බ ප්‍රහාරයෙන් ධර්මදාස බණ්ඩ ඇමතුමා බස්නාගලේ මිදී හිටියේ. එකතන 13 දෙනෙක් මැරුවා. මේ විදිහට 1000 ගාණක් ඝාතනය කරපු මේ ත්‍රස්තවාදීන්ට ආපහු ත්‍රස්තවාදයට ලැබෙන්නේ මේ රටේ ජනතාව
ඉඩ තියන්නේ නෑ කියලා ප්‍රකාශ කරනවා. එනම් මේ ත්‍රස්තවාදීන්ට ඡන්දය දෙන්න කවුරුහරි බලාපොරොත්තු වෙනවා නම් මම එයාගෙන් ඉල්ලා සිටිනවා මේ රටේ අපිට ලැබුණ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී අද අයිතිය ආරක්ෂා කරගන්න කටයුතු කරන්න. අසුවට අසුනමේ භීෂණේ අපිට හොඳට මතකයි. තරුණ ජීවිතවලට වෙච්ච දේ අපිට හොඳට මතකයි. ඒ කට්ටිය ලෝකෙත් එක්ක තරඟ කරනව වෙනුවට පස්සට ගිය කාලෙ ගැන අපිට හොඳට මතකයි. සමහරු කැරලි ගහලා ආයුධ පාවිච්චි කරලා බලය අල්ලන්න ගිය හැටි අපිට හොඳට මතකයි. ඒ අඳුරු යුගය මං හිතන්නේ මේ රටේ අවුරුදු 40න් විතර වැඩි සියලුම දෙනාට මතකයි. හැබැයි තරුණ කට්ටිය මේ සම්බන්ධයෙන් නොදන්නවා වෙන්න පුළුවන්. ඔන්න දැන් ආයෙත් මේ වැඩේ පටන් අරගෙන. අපි දැක්කා ඊයේ ශ්‍රී ජයතුම්පුර විශ්වවිද්‍යාලයේක වෙනකොටම මට මහාචාර්යවරු කිහිප දෙනෙක්ම කෝල් කරලා කිව්වා මෙන්න බලන්න හර්ෂා මෙන්න වැඩේ පටන් අරන් ආයෙත් කියලා. යම් යම් මතභේදාත්මක කරුණු තියෙන්න පුළුවන්. ඒවා එහෙම වෙනවා. තරුණ කට්ටිය අතරේ හැමෝම හැම දෙයකටම එකඟ වෙන්නේ නැහැ. නමුත් ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම නෙමෙයි අපේ මේ හැදිච්ච රටේ කළ යුත්තේ. සාකච්ඡා මාර්ගයෙන් තමන්ගේ අදහස් හුවමාරු කර ගැනීම. නමුත් අපිට ආරංචි වෙන විදිහට පෙරටුගාමි කට්ටියයි JVP කට්ටියයි තමයි පොළු මුගුරු අරගෙන මේ වැඩේ පටන් අරන් තියෙන්නේ. අපිට සමහර තැන්වලින් ආරංචි ලැබෙනවා ජයතුම්පුර විශ්වවිද්‍යාලයෙන් එළියටත් අනිත් විශ්වවිද්‍යාලවලටත් මේක පැතිරෙන්න ඉඩ තියෙනවා කියලා. ඊට පස්සේ මහලේකම්තුමා කිව්වා වාගේ අපි දැක්කා පුස්තකාලය මණ්ඩලයේ වෙච්ච ඒ අප්‍රසන්න සිද්ධිය. ඒ කතා කරමින් හිටපු පුද්ගලයා JVP එක විවේචනය කරන්න පටන් ගත්ත ගමන්ම තමයි ඔවුන් නැගිටලා ගහමරා ගන්න මේ උත්සාහය කරේ. මේ පෙරාගෙන හිටියා කියන එක තමයි මට ආරංචි වුණේ. මෙතන වෙන්නේ මේ මතය ප්‍රකාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ. හරි. මොකද අපි දැක්කනේ මේ JVP එකේ මේ රණවිරු එකේ වෙච්ච දේ. එයා මොකද කියන්නේ? ගහනවා කියලා කියනවා. හරි. ජෙනරල්ලටම තර්ජනය කරා. හරි. අපි එහෙම කරන්නේ නැහැ. අපේ තිබුණ දිවිදෙන රණවිරු මේ උත්සවය. ඒකෙදි අර සුනිල් මද්දුමගේ වින් කමාන්ඩර් හිටපු ඉතාමත්ම ඍජුවම කිව්වා. ඇත්ත වශයෙන්ම මේ රණවිරෝණ මේ විදියට හැසිරෙන්නේ නැහැ. මේ විදියට තමන්ගේම ඉහළ නිලවල ඉන්න පුද්ගලයන්ට ගහන්න කියලා ආමියකින් ගහනවා කියන්නේ මොකක්ද කියන එක අපි දන්නවා. එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශ්වවිද්‍යාලයේ වෙන්න පුළුවන්. හරි. පුස්තකාල මණ්ඩලයේ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ රණවිරු එකේ වෙන්න පුළුවන්. මේක මේ පැතිරමින් පවතින දෙයක් වටියට තමයි අපිට පේන්නේ. අපි තේරුම් ගන්න ඕනේ මේක මේ සමාජවාදී ඒකාධිපති රටක් නෙමෙයි. හරි. අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපේ ලේවල ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. හරි. අපි කැමති සාමයෙන් සමාදානයෙන් මේ රටේ ජීවත් වෙන්න. හරි. කවුරු හරි ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න හදනවා. හරි. ප්‍රචණ්ඩත්වය හරහා ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න උත්සාහ කරනවා නම් අපිට ඕන ප්‍රචණ්ඩත්වය නෙමෙයි. අපිට ඕන කතිරය. අපි කතිරයෙන් ප්‍රජාතන්ත්‍රවාදය නවත්තන එක නවත්තමු. අපි කතිරයෙන් ප්‍රජාතන්ත්‍රවාදය බේරගමු. හරි. අපි දකිනවා නගරේ ගමේ හැමතැනටම සජබේ මේ අයට තර්ජනය කරනවා. මම හොඳටම දන්නවා තර්ජනය කරලා සජිත් මේ අපේක්ෂකතුමාගේ බෝඩ් එක තියෙන කාර්යාල ගලවන්න කියලා කියනවා. හරි. ඊට පස්සේ සමහර වෙලාවට අපේ පොඩි ඔෆිස් කඩලා දානවා ගිනි තියනවා. හරි. ඒගොල්ලෝ කියනවා දේශපාලනය කරලා අහුවෙන්න එපා කියලා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම ගියොත් අපේ මතකයට එන්නේ අර
අමතක කරන්න ජවපක වටේට තියෙන එන්පපක හරහා අමතක කරවන්න හතන අතිතය තමයි නැවතත් ස් පතු වෙලායෙන් හරි ඉතින් ඒ නිසා කිසි දවසක ප්‍රචන්ඩත්වය පාවිච්චි නොකරපු පුද්ගලයෙක් හැටියට හර්ෂද සිල්ල මම මේ රටේ මිනිසුන්ගෙන් ඉල්ලනවා හරි ප්‍රචන්ඩත්වයට යටවෙන්න අපි සූදානම් නෑ නමුත් අපි ප්‍රචන්ඩත්වය පාවිච්චි කරන්නෙත් නෑ සජිත් මෙලහටම අපිට සුපිරිම දැඩි ආරංචිය තියෙන්නේ අපි දන්නවා දැනටමත් සජිත් ප්‍රේමදාස මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා තියෙන බව හරිතින් ඒ නිසා මම ඉල්ලන්නේ මේ රටේ මිනිස්සුන්ගේ අපි 21 වෙනිදාට කතිරේ පාවිච්චි කරලා 21 වෙනිදාට කතිරේ පාවිච්චි කරලා මේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයේ රැකගෙන මේ රට ඉස්සරහට අරගෙන යන්න ආර්ථික වැඩසටහනක් තියෙන පුද්ගලයන්ට සාමකාමී ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙලා මේ රට තරුණයන්ට ගොඩගන්න වැඩපිළිවෙලක් තියෙන කණ්ඩායමට දායකත්වය දෙන සජිත් ප්‍රේමදාස මහත්මයාට චන්දි දෙන්න කියලා.